Chrysostomam Tulema Preman Sahodara Sahodriyeni Swami Nahanse Adasudasheshi Tamagolayanta Avada Karanawa Biya Nathuwa Unwahanseta Sakshi Daranda Unwahanse Dakka Nuduru Anagathayedima Tamagolayanta Rajya Palakayan Visin Vividakara Balavega Valin Balakarala Jesus Swahanseva Adahan Nakila Prasidhiye Kiyanda Kiyala Ounna Maranama Kila Tarjane Karana Bavata E Velawata Mava Piligannawa Kiyala Prasidhiyen Piliganna Puluwan Nam Obawa Mama Swargayata Piligannawa Kiyala Unwahanse Kelinma Kiya Eth Ekkama Ehem Pilligannata Beruwa Minissunta Baya Vela Mi sharire marladana da baivela Gesù prati shepa karnaiva Unuhanse prati shepa karnaakela Unuhanse kiyana Then me tamai Apage Palamu Kristu sabahavan Palamu devana sattumma sattavarashi dakkwaam E sabahavan Addekabu addekima Denut tapiya vage devala addekima සමහර රටවල තාමත් දවස ගානේ කතෝලිකයන් මරන විශේෂ නයිජීරියා වගේ රටවල තාමත් මරන පකිස්තානයේ සමහර ඉන්දියාවේ අපේ රටේ සමහරට හුඟක් හිංසා කරනවා ක්‍රිස්තු භක්තිකයේ කියන දේ අපි පිළිගන්න මොහොතවල වලට අපි ස්වාමීන් වහන්සේගේ නාම ප්‍රකාශ කරන මොහොතවල වල තාමත් මේ කතන්දරයේ වළංගුයි මේ තමයි අසුසුෂිෂී පණිවිඩය එහෙමනම් අපි බය නැතුව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න අදිෂ්ඨාන කරගනිමු මේක ආයේ කියා දෙන්න දෙයක් නැහැ පොඩි ළමයිකුත් දන්නවා මේ දේ නේද මම දැකලා තියෙන සමහර පොඩි ළමයි සෙල්ලම් කරනවා මේ මෙහෙම කර කර ඇස් වහ ගන්න එපා යකාට බයද ජේසුට බයද කිකි අහනවා එතකොට ඇස් පිල්ලම් ගැහුවොත් එහෙම ජේසුට බයද කියදී එයා පරාදයි මොකද එහෙම සෙල්ලමක් ඒ කියන්නේ සෙල්ලමේ තේරුම තමයි ජේසුට තමයි බය යකාට බය නැහැ අපි යකාට කියන්නේ යක්කු වගේ මිනිසුන්ටත් බය නැහැ අපි මේකයි මම කිව්වේ පොඩි ළමයිනුත් මේක දන්නවා මේක දේශනා කරන්න දෙයක් නැහැ මට නේද එහෙනම් දේශනා නවත්තමු දැන් අද මම ඊට වඩා එහා දෙයක් ඔබට කියා දෙන්න යනවා මේ දේ අපි ලෑස්ති ඕන තැනක අපි මැරෙන්නත් ලෑස්ති කියන තැන අපි ඉන්නවා නේද ක්‍රිස්තු භක්තිය ජේසු වෙනුවෙන් සාක්ෂි දරනවා අපේ රස්සාවල් නැතු කරනවා කිව්වට අපිට එහෙම් බලපෑම් කරනවා මේව නැති කරනවා කිව්වට මරනවා කිව්වට බය වෙන්නේ නැහැ අපි මරලා දැම්මා මිනිස්සුන් අපි විශ්වාසය නිසා ඒත් අපි බය නැහැ ප්‍රසිද්ධියේ ජේසු වදහනවා අපි තාමත් එතනින් එහාට තව පොඩි දෙයක් ගැන කතා කරමුකෝ ජේසු කියනවා ඔබ මාව පිළිගන්නව නම් මාත් ඔබව පිළිගන්නවා ඔබ මාව පිළිගන්නේ නැත්නම් ස්වර්ගයේදී මම ඔබව පිළිගන්නෙත් නැහැ පොඩ්ඩක් මේක නිකන් හිතෙන්නේ නැද්ද මේ ජේසුගේ කරුණාවන්ත කෙනෙක් මේ නිකන් තකට තක වගේ නේ මෙතන නිකන් නේද එහෙම කරනව නම් කරනව නැත්නම් නැහැ වගේ මේක ටිකක් තේරෙන්නේ නැද නියන් ජේසු වගේ කරුණාවන්ත ආදරණීය ශ්‍රී හෘදයක් තියෙන කෙනෙක්ට ටිකක් ගැලපෙන්නේ නැහැ වගේ නියන් ඔයාලට හිතෙන්නේ නැද්ද මට නියන් දැනෙනවා නිකන් එහෙම ජේසු හරි නම් කියන්නේ කමන්නේ මට තේරෙනවා ඔයා බයයිනේ ඒ හින්දා කියන්න මාව පිළිගන්නේ නැහැ මම දන්නවා හිතින් ඔයා මාව පිළිගන්නවානේ ඒ නිසා මම ඔයා ස්වර්ගයට ගන්නම් කියලා උන්වහන්සේ එහෙම කියන්න තිබුණානේ එහෙම කියන්නේ නැහැ නේ උන්වහන්සේ මේකනේ ප්‍රශ්නේ ඇයි මේ සදර සදරිනි කරන්න දෙයක් නැහැ මේ තමයි අපේ දෙවිඳුන්ගේ හැටි උන්වහන්සේ ආදරණීයයි කියලා කියනවා අපි උන්වහන්සේ කරුණාවන්තයි කියලා කියනවා උන්වහන්සේ සර්ව සාධාරණයි කියනවා අනිත් අයගේ දුක තේරෙනවා කියනවා ඒත් එක්ක මතක තියාගන්න අපේ දෙවිඳුන් නිර්භීත දෙවි කෙනෙක් බය නැති දෙවි කෙනෙක් ඒ වගේම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ අනුගමනය කරන අයත් ඒ වගේ බය නැති අය වෙන්න ඕන බයගුල් වෙලා බෑ මේ අපි හිතන සමහරලාට කරුණාවන්තයි ආදරණීය කිව්වම අපි කියන්නේ අනේ පාද හරි හොඳයි ඇයි කතා කරන්නේත් නිමිල වගේ වතුරත් නිමල වගේ බොන්නේ නිකන් ඉතින් අදහස් කරන්නේ ඒ පීතුමාට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට නිර්භීත වෙන්න බෑ කියලා එහෙම දෙයක් නැහැ කරුණාවන්ත අය නිර්භීත වෙන්න ඕන නැත්නම් ඒගොල්ලන්ව හැමතිස්සෙම
පාගල දාන්න බලයි කවුරු හරි. ස්වාමීන් වහන්සේ කියනවා එහෙම වෙන්න එපා. උන්වහන්සේ මතකනේ අපිට සත්තු දෙන්නෙක්ගෙන් කියා දුන්නා කතන්දරේ. මොකද්ද? පරිවියෙක් වගේ අහිංසක වෙන්න. නමුත් සර්පෙක් වගේ තීක්ෂණ වෙන්න. දෂ්ට කරන්න නෙමෙයි කියන්නේ. අපි කියන්නේ පරිවිය වගේ මෝඩ වෙලා සර්පය වගේ දෂ්ට කරන එකනේ. ඒක යක්ෂයාගේ ළමයි කරන දෙයක්. ස්වාමීන් වහන්සේගේ බලය අපිට ලැබෙන්න උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දී අපිට දැනෙන්න ඕන ලොකු රැකවරණයක්. ඒ රැකවරණ ලැබෙද්දී සමහර අය මුදල් වලින්, තනතුරු වලින්, එහෙම නැත්නම් මේ ලෝකයේ බලවන්ත අයගේ රැකවරණ ලැබෙද්දී, පොලිසියෙන් රැකවරණේ, දේශපාලනඥ රැකවරණේ, ලොකු රස්සාවලින් රැකවරණ ලැබෙද්දී වෙන්නේ මොකද්ද? ආඩම්බර වෙනවා. මොනවාස කියන්නේ? නෑ නෑ නෑ, එහෙම නෙමෙයි. ඔය ඔක්කොටම වඩා ලොකු රැකවරණයක් මන් දෙනවා ඔයාට. ඒ දෙද්දී පරවියෙක් වගේ අහිංසක වෙන්න පුළුවන් තරම් බහැපත් වෙන්න. හැබැයි එහෙම වුණා කියලා ඉරලා කාටවත් ඔබ යටත් කරගන්න, ඔබ පාගන්න ඉඩ දෙන්න එපා. ඔබ නිර්භීත වෙන්න. ඒ වගේ අය ලං වෙද්දී සර්පෙක් වගේ තීක්ෂණ වෙන්න. ඉතින් ඉක්මනට මාරුලා යන්න. සර්පය එහෙමයි කරන්නේ. ඔය කියන තරම් සර්පය නරක නැහැ. සර්පය දැකපු කෙනාට දෂ්ට කරන්නේ නැහැ. අපි හිංසාව කෙරුවොත් තමයි කරන්නේ ඒගොල්ලෝ. අපි ඒගොල්ලෝ ගාවට එද්දී ඒගොල්ලන්ට දැහෙනවා හරිම තීක්ෂණයි ඒගොල්ලෝ. ඈතින් සද්දයක් ඇද්දිම ඒගොල්ලෝ මාරු වෙලා යනවා. අපිටත් කියන්නේ එහෙමයි. ඔය නරක මිනිස්සු ඔබට කිට්ටු වෙද්දී, ඔබ පාගන්න හදද්දී දැනෙන්න ඕන එක අවබෝධයෙන් ඉන්න මේක. ඉඳලා තේරුම් ගන්න. බය වෙන්න එපා කිසිම කෙනෙක්ට. මේ නිර්භීත බව උන්වහන්සේ තියාගන්න කියන අපිට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නම් බය වුණාට කමන්නේ නැහැ. බයෙන් ජීවත් වුණාට කමක් නැහැ. මොකක්ද දන්නවද? ඔබ කාට හරි හිංසා කරලා තියෙනවා නම්, ඔබ කාව හරි විනාශ කරලා තියෙනවා නම්, ඔබ කාට හරි රිද්දලා තියෙනවා නම් බය වෙන්න. හේතුව මොකක්ද දන්නවද? මේ සබහා ධර්මයක් හරිම නිර්භීතයි. ස්වාමීන් වහන්සේ වගේම උන්වහන්සේගේ මැවිල්ලත් නිර්භීතයි. ඒ නිර්භීත බව උන්වහන්සේ අපිට තෝරා ගැනීමක් හැටියට දීලා තිබුණාට සබහා ධර්මයට තෝරා ගැනීමක් නැහැ. මනුෂ්‍යයර පමණයි මේක තියෙන්නේ. ඒ තෝරා ගැනීම, තීරණ ගැනීම හැකියාව තියෙන්නේ මනුෂ්‍යයර පමණයි. අනිත් අයව ප්‍රෝග්‍රෑම් හදලා දාලා තියෙන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් කරලා කෝඩින් දාලා සෙට් කරලා තියෙන්නේ ඔක්කොම සබහා ධර්මයේ හැම දෙයක්ම. ඒව ඒ පිළිවෙලටම සිද්ධ වෙනවා. ඒ පිළිවෙලේ එක ක්‍රම දෙයක් තමයි ස්වභාව ධර්මය නිර්භීතයි. කොච්චර නිර්භීතද කියනවා නම් සමහරට හරිම දරුණුයි. මහමුහුදට ගිහිල්ලා රැලි පාගනවා දරුවෙක්. මහමුහුද හිතන්නේ නැහැ මෙයා පුංචි දරුවෙක්, මෙයාව ගිල ගන්න හොඳ නැහැ කියලා. ඕනට රැලි වලට ඇතුළට ගියොත් එහෙම රැල්ල කියලා ගහගෙන යනවා. ඒක ආයෙ නතර කරන්නේ නැහැ. දරුණුයි. ස්වභාව ධර්මය නිර්භීතයි. කාටවත් බය නැහැ. ගිල කෑ ගහන්න මුහුදට බයින්ද? මගේ දරුවා ඔවිල්ලා නේද කියලා ගණන්වත් ගන්නෑ. ඔයවත් ගිල ගණේ ගිහිල්ලා ඕන. මහසුළඟ, වතුර, සබහා ධර්මය, වැස්ස මේ දේවල් ගණන් ගන්නෑ කාවවත්. නිර්භීතයි. යන්න තියෙන තැනට කඩාගෙන යනවා. මේ සබහා ධර්මය දරුණුයි යන්නේ නිසා. මේ සබහා ධර්මයේ තුල ඔබ කාට රිද්දලා තියෙනවා නම් මතක තියාගන්න, මේක චක්‍රයක් වගේ කරකිලා ඔබටත් ඒ දේ එනවා. ඒ නිසා බය වෙන්න. මෙතන ඉන්නවා නම් කවුරු හරි එහෙම දෙයක් කරපු කෙනෙක් බය වෙන්න. ඒ දෙයට බය වෙලා යන්න ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා කියන්න, ස්වාමීනි මම වැරද්දක් කළා. සබධාරණේ වැරදුණු තැනටත් ගිහලා පුළුවන් නම් හදන්න ඒක. ඒ වැරද්ද හදන්න පුළුවන් නම් ඔබට බය වෙන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. බසාධාරණයක් කරලා තියෙනවා නම්, වැරද්දක් කරලා තියෙනවා නම්, කටරි විනාශයක් කරලා තියෙනවා නම්, හොරකමක් කරලා තියෙනවා නම්, අපරාධයක් කරලා තියෙනවා නම් බය වෙන්න ඕන. මොකද සබහා දෙවන හන්සේ නෙමෙයි, සබහා ධර්මය ඒ දඬුවම ගේනවා ඔබට යම් දවසක. ඒ නිසා බය වෙන්න. මිනිස්සුන්ට බය වෙන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා ඔය මිනිස්සු කොච්චර තර්ජනය කරන්න ආවත් කාටවත් බය වෙන්න එපා. ඔබ හරිනම්, ඔබ කරුණාවන්ත නම්, ඔබ කරන්නේ යහපත් දේ නම්, ස්වාමීන් වහන්සේ එක්ක නම් ඉන්නේ, කිසි කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. වැරද්දක් කරලා තිබුණා උන්වහන්සේ අපිට අවස්ථාව දෙනවා යන්න පාපුච්චාරණයකට. ගිහිල්ලා වැරද්ද පිළිගන්න, සමාව ඉල්ලන්න. ඊට පස්සේ උන වැරද්ද පුළුවන් නම් හදන්න. ඒ හදපු තැන
ආපහු සමතේටපත් වෙනවා. සබධර්මයේවත් එක සමාදාන වෙනවා. අන්න ඒ නිසා මේ බය වෙන්න ඕනේ දෙවිඳුන්ට පමණයි. සබධර්මයක හැප්පෙන්න යන්න එපා. සබධර්මයේ ඔබේ කොටසක් කරගන්න. දෙවිඳුන් ඔබවම කරගන්න. අපි දෙවිඳුන් එක්කීදී මහා බලයක් අපි අත්දකිනවා. අපිට බය වෙන්න කිසිම කෙනෙක් නැහැ ඉතින් මේ ලෝකේ. අපි නිර්භීතයි. අපි ආදරණීයයි. තීක්ෂණයි. ඒකම අපි ඒ ආදරය කරුණාව ලෝකෙට බෙදෙනවා. මොකද අපි ක්‍රිස්තු භක්තිය නිසා. ආමෙන්.